හරි අයිබෝන් කියලා පිළිගන්නත් මගේ හැමෝම එනයි සලිටු channel එකේ තවත් අලුත්ම video එකකට හරි මම අද ඔයගලන්ට අරගෙන ආවේ තවත් unboxing and full review එකක් right ඔයගල YouTube thumbnail එකෙන් දකින්නත් මම අද මොකක්ද අරන් ආපු video එක කියන එක ගැන right ඇත්තටම S800 Ultra කියන smart watch එකේ unboxing and full review එකක් තමයි මම අද ඔයගලන්ට අරගෙන ආවේ right ඔයගලන්ට මතක ඇති ඒ වගේම ඔයගලෝ බලන්න ඇති මගේ අනිත් watch වල reviews ඒ වගේම unboxing videos ඒක බලලා ගොඩක් කට්ටිය comment කරලා තිබ්බා ඒ වගේම ගොඩක් කට්ටිය ඒ watch අරගෙන හොඳ reviews ඒ කියන්නේ හොඳ comment දාලා තිබ්බා right ඇත්තටම ගොඩක් සතුටුයි ඒ වගේම මතක් කරනවා ඔයගොල්ලෝ මේ videos බලුවේ නැත්නම් අනිවාර්යයෙන් මේ videos බලන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා right ඒ වගේම මතක් කරනවා ඔයගොල්ලෝ තාම මගේ channel එක ලවුත් කින්නම් පළයටට ඔතන subscribe button press කරලා channel එකට එකතු වෙන්න ඒ වගේම ඊට යහපත් වෙන bell icon එකත් ඔයාලා තියාගත්තොත් තමයි මොනවාද මේ වගේ වටින videos reviews ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙන්නේ right එහෙනම් වැඩි කතා කර කර ඉන්න ඕන නැහැ අපි යමු video එකට right මම ඔයගොල්ලන්ට ඉතලම් box එක පිටින් මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා හැමදාම කියනා වගේ මම පෙන්නලා ඉන්නම් right ඉතලම ඔයගොල්ලෝ ඔඩින් බලා ගන්න පුළුවන් echo flow කියලා බලා ගන්න පුළුවන් පොඩි mark එකක් තියෙනවා ඊට පල්ලෙහාන් watch ultra කියලා බලා ගන්න පුළුවන් එවගේම S800 Ultra the new inspire style for outdoor adventures කියලා බලා ගන්න පුළුවන්. right ඊළඟට watch එකේ ෆොටෝ එකක් තියෙනවා. right ඊළඟට watch එක connect කරන්න ඕන app එක බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. lifan health කියලා තමයි app එක සඳහන් වෙන්නේ. right ඊළඟට ඔයගොල්ලන්ට main key features ටිකක් තියෙනවා බලා ගන්න පුළුවන්. right box එකේ පැත්තට පස්සේ S800 Ultra කියලා watch එකේ name එක බලා ගන්න පුළුවන්. right एक में यहाँ पे साइड डाउट पास से बच्चे के की फीचर्स टिका बला करना पुलवा नहीं तो मैं फीचर्स गड़ा तीनों गोलों ने पीना वाह हाइड लेने वाले बच्चे के यहाँ पे साइड डाउट पास से बच्चे के काले का बला करना पुला अभी आरंभ तीन काले का राइट इधर का बच्चा अल्ट्रा मिडिल केस स्पोर्ट बैंड के ला संधारण ना बला करना पुला बच्चे के सॉरी बॉक्स के पीठ पास रावट पास से आप इटा एट स्पेस एल्युमिनियम केस सैंड स्पोर्ट बैंड ब्लूटूथ हार्ट रेट එවගේම මේක වෝටර් ප්‍රූෆ් කියලාත් මෙයාලා සඳහන් කරලා තිනවා බොක්ස් එකේ පිටිපස්සේ. රයිට් ඇත්තනම බොක්ස් එකේදී නම් කියන්නේ බොක්ස් එකේ පිටින් නම් බලා ගන්න තියෙන මේ දේවල් ටික තමයි. රයිට් ඊළඟට මම මේකේ තියෙන ඉටිකෝලේ අයින් කරලා බොක්ස් එකේ ඇතුලේ කියන්නේ අපිට බොක්ස් එකේ ඇතුලේ මේගොල්ලෝ මොනවද දීලා තින්නේ කියලා පෙන්නලා ඉන්නම්. ඊට පස්සේ මම මෙන්න මෙහෙම ඉටිකෝලේ අයින් කරගන්නවා. හරි ඊට කලින් අයින් කරගෙන මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඇතුළේදී අපිට මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. රයිට් මම මෙහෙම බොක්ස් එක අන්බොක්ස් කරගත්තා. රයිට් හැම අන්බොක්සින් එක වගේම මේකෙත් ඔයගොල්ලන්ට user manual එක තමයි මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. රයිට් අතන ගොඩක් ලොකු user manual එකක් නෙමෙයි මේකදී අපිට බලා ගන්න තියෙන කාඩ් එකක් වගේ අතරම. රයිට් ඔය දේවල් ටික විතරයි user manual එක බලා ගන්න පුළුවන් වෙන්නේ. රයිට් ඒ වගේම මේකේ සඳහන් කරලා තිනවා watch එක phone එකට connect කරන්න ඕන කරන app එක සම්බන්ධව. එතෙවගේම වච් එක සම්බන්ධයෙන් ලොකු දේවල් මේකේ සඳහන් කරලා නැහැ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අනිත් දේවල් අනිත් යුත මෙනුල් වගේ ගොඩක් දිගට බලා ගන්න නැහැ. රැටි ළඟට තවත් බොක්ස් එකක් වගේ පුංචි කෑල්ලක් තියෙනවා. ඒකත් අරියට පස්සේ තමයි අපිට මේකට අදාළ දේවල් ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. වච් එකට අදාළ දේවල් ටික. රැටි ඉතලම මම වච් එක අතර ගත්තා. රයිට් ඇත්තටම ඔයගොල්ලෝ මතක ඇති T900 Ultra S කියන ස්මාර්ට් වොච් එක වගේ size එක තමයි 1.9 inches display එකක් කියන්නේ වොච් එකක් තමයි මේකෙදිත් බලා ගන්න පුළුවන් වෙන්නේ. right ඊළඟට
මේක ස්ටෙප් දෙක බලා ගන්න පුළුවන්. ස්ටෙප් දෙකත් ඇත්තටම ගොඩක් ස්ට්‍රොං සොෆ්ට් ස්ටෙප් දෙක බලා ගන්න පුළුවන්. ඇටි ළඟට මේකේ කේබල් එක බලා ගන්න පුළුවන්. රට ඇත්තට මේ පින් දෙකකින් තමයි කේබල් දෙක කනෙක්ට් කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ වොච් එකට. රයිට්. ඇත්තටම බොක්ස් එකේදී නම් අපිට බලා ගන්න තියෙන මේ දේවල් ටික තමයි. ඊට අමතරව කිසිම දෙයක් බොක්ස් එකේදී නම් අපිට බලා ගන්න නැහැ. රයිට්. මම ඊළඟට වොච් එක අරන් පෙන්නන්නම්. අපිට මොනවද මේ වොච් එකේ තියෙන ෆීචර්ස්? ඒ වගේම අපිට දුන්න කියන්නේ බොක්ස් එකේ දාලා තිබ්බ කියන්නේ බොක්ස් එකේ පිටින් බලද්දි තිබ්බ කී ෆීචර්ස් ටික මේකෙදී අපිට බලා ගන්න පුළුවන්ද කියන කාරණාව. ඒ වගේම වොච් එකේ බිල්ඩ් එක කොහමද අනිත් වොච් වලට සාපේක්ෂව කියන එක. රයිට්. මම මෙන්න මෙහෙම වොච් එක ටික ඔලේ අයින් කරගෙන ඔයගොල්ලන්ට මේකේ තියෙන දේවල් ටික පෙන්වලා ඉන්නම්. ආයෙත් ඒ වගේ මතක් කරනවා ෆුල් ටච් ස්ක්‍රීන් නෑ මේකේදී බලා ගන්න පුළුවන්. ඒ වගේම බටන් ඇන් පෝට්ස් ගැන කතා කරොත් ඔයගොල්ලන්ට මේකෙදී මතකති කලින් T900 Ultra S T800 Ultra ඒ වොච් වල තිබ්බ වගේම වොලියුම් ලොකර් එකත් එක්ක පවර් බටන් එකත් ඒ වගේම මයික්‍රෝෆෝන් එක ඒ වගේම ස්පීකර් එක ඒ වගේම තවත් බටන් එකක් බලා ගන්න පුළුවන් ෂෝට් බටන් එකක්. රයිට්. මේකෙදිත් ස්පේස් ඇලුමිනියම් මෑන් සෙරමික් වලින් තමයි බිල්ඩ් එක කරලා තියෙන්නේ. රයිට්. ඒ දේවල් සාමාන්‍යයෙන් අනිත් ඔච්චර තියෙනවා වගේම මේකෙදිත් බලා ගන්න පුළුවන්. රයිට්. මම මෙන්න මෙහෙම වොච් එක ඔයගොල්ලන්ට ඔන් කරලා පෙන්වන්නම්. රයිට්. ඔයගොල්ලෝ දැක්කා ගොඩක් ස්පීඩ් වොච් එක ඔන් වුණා. රයිට්. මේ වගේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ ස්පීකර් එක ඒ වගේම ෂෝට් බටන් එක. මේ රේන්ජ් එකේ තියෙන හැම වොච් එකකටම තියෙන ෆීචර්ස් ටික මේකෙදිත් ඔයගොල්ලන්ට බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේක ෆෝනෙට කනෙක්ට් කරලා ඔයගොල්ලන්ගේ මැසේජ් පුෂ් කරගන්න පුළුවන්. එතකොට මැසේජ් කියව ගන්න පුළුවන්. කෝල් ආන්සර් කරන ඒ වගේ දේවල් බෑ. නමුත් කෝල් එකක් ඇද්දී ඔයගොල්ලන්ගේ අතට ভাইබ්‍රේට් වෙන විදිහට හදා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ QR කෝඩ් එක ස්කෑන් කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරන ඕන කරන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි මේ QR කෝඩ් එක. එහෙම නැත්නම් ඇප් ස්ටෝර් කියන තැනකින් මොකද්ද කරන්න පුළුවන් කියන කාරණාව. රයිට්. ඊළඟට මේකෙදිත් ස්ටයිල් බලා ගන්න පුළුවන්. මේකෙදි ස්ටයිල් නම් 4යි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඇත්තටම ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක ඒ ගානත් ප්‍රමාණවත් කියන එක මම හිතනවා. ඒ වගේම හොඳ ටච් සෙන්සිටිව් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ බ්‍රයිට්නස් රේන්ජ් එකක් බලා ගන්නත් පුළුවන්. කියන්නේ අවුට්ඩෝ බ්‍රයිට්නස් රේන්ජ් එකක් හොඳ බ්‍රයිට්නස් රේන්ජ් එක මේකෙදිත් බලා ගන්න පුළුවන් ඔයගොල්ලොන්ට. ඒ වගේම අනිත් මේ රේන්ජ් එකේ තිබ්බ වොච් වලට නොතිබිච්ච වොච් ෆේසස් අලුත් වොච් ෆේසස් වගේක් මේකෙදිත් ඔයගොල්ලෝ බලාගන්න පුළුවන්. ඒ වගේ මතක් කරනවා මේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන් කැමති වොච් ෆේස් එකක් වෙනස් කරගෙන මේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ෆොටෝ එකක් දාන්න කැමති නම් එහෙම වුණත් ඔයගොල්ලන්ට දාගෙන මේ හැකියාවක් තියෙනවා. රයිට්. ඒ වගේ මතක් කරනවා බ්ලඩ් ප්‍රෙෂර් සෙන්සර්ස් හැබැයි 100% ඇකියුරේට් නැහැ. නමුත් ඒක වැඩ කරනවා. රයිට්. මම හැමදාම කියන කතාව මොකමද මිඩ් රේන්ජ් යන වොච් නිසා 100% ඇකියුරේට් නැති වුණත් වැඩ කරනවා. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් වොච් එකේ බ්‍රයිට්නස් අඩු වැඩි කරගන්න. හිට ඇත්තටම හොඳ බ්‍රයිට්නස් රේන්ජ් එකක් මේකෙත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට සමහර හිතන වොච් එක අවකදී වගේ දාගෙන යනවා කියලා. එහෙම වුණාම සමහර විට වොච් එකේ ටයිම් එක බලද්දී ඔයගොල්ලන්ට පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේකේ බ්‍රයිට්නස් රේන්ජ් එක හොඳ නිසා ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ටයිම් එක උනත් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. හිට ඒ වගේ මතක් කරනවා ප්‍රයිස් එක ගොඩක් ලොකු සාධාරණයක් කරන්න උත්සාහ කරලා තිනවා. මොකද ප්‍රයිස් එකට දෙන්න පුළුවන් උපරිම ෆීචර්ස් ටික මේකෙදිත් ඔයගොල්ලන්ට ලැබෙනවා කියන එක මතක් කරන්න ඕන. රයිට්. මේ වීඩියෝ ඔයගොල්ලන්ට කැමති ස්ටයිල් එකක් ඔයගොල්ලන්ගේ වොච් එකට දාගන්න පුළුවන්. රයිට්. ඒ වගේම වොච් වල ඒ කියන්නේ මේකේ තියෙන ස්ටයිල් ප්‍රමාණය අඩු වුණාට අලුත් ස්ටයිල් ප්‍රමාණයක් ඒ කියන්නේ අලුත් ස්ටයිල් ටිකක් මේකෙදී අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් වොච් වලට අනිමේ රේන්ජ් එකේ තියෙන අනිත් වොච් වල තියෙන ස්ටයිල් ඒ කියන්නේ හැම වොච් එකම වගේ සේම් යන ස්ටයිල් තිබ්බේ. නමුත් මේකෙදී ඔයගොල්ලන්ට ටිකක් වෙනස් විදිහේ ස්ටයිල් ටිකක් බලා ගන්න පුළුවන්. ස්ටයිල් හතරක් වුණාට ඒ හතර එකිනෙකට ගොඩක් වෙනස් ස්ටයිල් හතරක් තමයි බලා ගන්න තියෙන්නේ. හරි. මෙන්න මෙම ඔයගොල්ලන්ට ෂෝට් කට් ගිහිල්ලා ස්ටයිල් එක වෙනස් කරගන්නත් පුළුවන්. රයිට්. මෙන්න මේ ස්ටයිල් එක එහෙම ඔයගොල්ලන්ට කලින් බලා ගන්න තියෙන නැතුව ඇති. රයිට්. මේ පිටර ගියාට පස්සේ ඔයගොල්ලන්ට තව ෂෝට් කට්ස් වගේක් තියෙනවා. අනිත් ඔච්චර නම්
වොච් ෆේසස් එක තමයි මේ පැත්තට වෙනස් වුනේ. නමුත් මේ පැත්තට ගියාට පස්සේ ඔයගොල්ලන්ට ෂෝට් මෙනු ටිකක් බලා ගන්න පුළුවන්. රයිට් මෙන් මේ ස්ටයිල් එකේම අනිත් වොච් වලට වඩා වෙනස් විදිහට තමයි මේකේ බිල්ඩ් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා අනිත් වොච් වල දකින්න තිබෙන්නේ නැති ස්ටයිල් ටික තමයි මේකෙදිත් බලා ගන්න පුළුවන් වෙන්නේ. රයිට්, ඒ වගේම සෙටින් වලට ගියාට පස්සේ අනිත් වොච් වලගෙම තමයි සෙටින් ටික නම් එකම විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ලැංග්වේජ් එක වෙනස් කරන්න, බැක් ලයිට් එක ටයිම් එක වෙනස් කරන්න, ඒ වගේම වොච් එකේ බවුත් එක, ඒ වගේ දේවල් ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. රයිට්, කොහොමත් මම මේ රේන්ජ් එකේ යන වොච් නිසා කොහොමත් ඔක්කොම එකම විදිහට තමයි යන්නේ, ෆීචර්ස් එකම විදිහට තමයි යන්නේ. ඒ වගේම බිල්ඩ් එක ගත්තොත් ඇකියුරේ සෝරි බිල්ඩ් එක ගත්තොත් ඒ බිල්ඩ් එකේ තියෙන ප්‍රොටෙක්ට් එක, ඒ කියන්නේ මේක ස්පේස් ඇලුමිනියම් ප්ලස් සිරමික් හැම එකම වගේ තියෙන්නේ. ඒක නිසා මේ රේන්ජ් එක යන නිසා හැම වොච් එකකම එකම ෆීචර්ස් ටික වගේ තමයි සේම් ඔය යන්නේ. හරි, මම ඊළඟට පෙන්නන්නම් ඔයගොල්ලන්ට මේක ස්ට්‍රිප් දෙක දාලා කොහොමද මේ වොච් එකේ පෙනුම බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. රට ඇතරම් දාන්න දෙයක්කුත් නැහැ. මොකද ඒකට හේතුව ඔයගොල්ලෝ කලින් දන්නවා 900 Ultra S කියන ස්මාර්ට් වොච් එක වගේ තමයි මෙන්න මේ ස්මාර්ට් වොච් එකත්. මොකද ඩිස්ප්ලේ සයිස් එක එක වගේ, ඒ වගේම පෙනුම එක වගේ, ස්ට්‍රිප් දෙක අතින් ගත්තොත් ඒ සේරම එක වගේ නිසා ඔයගොල්ලෝ කලින් දැකලා තියෙනවා කොහොමත්. මගේ චැනල් එකත් එක්ක හිටපු කට්ටිය 900 Ultra S එක වගේ තමයි මේකත් බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඇත්තම කිව්වොත් මේක අත ලොකු පොඩි ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒකට හේතුව තමයි හිතන්න Ultra එක, ඒ කියන්නේ 900 Ultra එක අත ලොකු කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් වුණාට අත පොඩි කෙනෙකුට පාවිච්චි කර දෙකට ලොකුයි කරදරය වගේ හිතෙනවා. නමුත් මේ වගේ මේ සයිස් එකේ වොච් එකක් අත ලොකු කෙනෙකුටත් පාවිච්චි කරන්න පුළුවන් ඔබම ලේසියෙන්. ඒ යුනික් පිනුමක් පේන නිසා අත පොඩි කෙනෙකුට වුණත් කිසිම ප්‍රශ්න නැතුව යූස් කිරීමේ හැකියාවක් තියෙනවා. හරි, ඇත්තම වොච් එක කනෙක්ට් කරන්න යන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඇපල් කනෙක්ට් කරන්න යන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඇත්තම පොඩි දෙයක් තියෙන්නේ කනෙක්ට් කරන්න ගිහිල්ලා. මොකද කාලය නාස්ති කරන්න දෙයක් නැති නිසා. රයිට්, ඇත්තම කනෙක්ට් කරන්න ඕන ඇප් එකේ මම කිව්වා ඔයගොල්ලොන්ට ඒ ඇප් එක ඔයගොල්ලෝ පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න ඔයගොල්ලොන්ගේ ෆෝන් එකෙන්. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඇප් එක මොකද්ද කියන එක සම්බන්ධයෙන්. රයිට්, ඇප් එක තමයි මෙන්න මේ QR කෝඩ් එක ඔයගොල්ලන්ට ස්කෑන් කරලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. රයිට්, ඇත්තම ඇප් එක තමයි මෙන්න මේ ලිෆන්ඩ් හෙල්ත් කියන ඇප් එක තමයි ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕන. රයිට්, ඔයගොල්ලන්ට පුළුවන් ප්ලේ ස්ටෝර් ගිහලා ලිෆන්ඩ් හෙල්ත් කියලා ටයිප් කරලා ඔයගොල්ලන්ට ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ හැකියාවකුත් තියෙනවා. ඒත් එහෙම නැත්නම් මෙන්න මේ ලෝගෝ එකේ තියෙන ඇප් එක ඔයගොල්ලෝ මතක තියාගන්න, ලිෆන්ඩ් හෙල්ත්. ඒ විදිහට ටයිප් කරලා ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගෙන මේ හැකියාවකුත් තියෙනවා. රයිට්, මම හිතනවා වොච් එක සම්බන්ධයෙන් කියන්න ඕන හැමදේම ඔයගොල්ලන්ට කියන්න නැති කියලා. ඔයගොල්ලන්ට කියපු දේවල් හැමදේම තේරෙන්නේ නැති කියලා හිතනවා. ඒ වගේ මම හිතනවා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න ඇති කියලා. රයිට්, වීඩියෝ එක ස්කිප් නොකර බැලුවා නම් වීඩියෝ අඩුපාඩු හොඳයි නැද්ද කියන එකත් ඔයගොල්ලෝ දන්නවා ඇති. රයිට්, ඒ වගේ මතක කරනවා වීඩියෝ හොඳ නැත්නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, හැමෝටම බලන්න ෂෙයා කරන්න. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක බැලුවේ ඉස්සෙල්ලාම අද නම් ඔයගොල්ලන්ට පුළුවන් පළවෙනි අතට subscribe button press කරලා channel එකට එකතු වෙන්න. ඒ වගේ මෙතන අපි තියෙන bell icon නැත්නම් ඕල් දාලා තියාගත්තොත් මම දන්න මේ වගේ වටින videos ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. රයිට්, ඒ වගේ ඉස්සරහට තව reviews videos අරගෙන බලාපොරොත්තු වෙනවා. හරිට, ඒ වගේ මතක් කරන්න ඕනේ මම පල්ලෙහා නම්බර් එක දාලා තියෙනවා. ඔයගොල්ලෝ ඒ නම්බර් එකට කෝල් එකක් දීලා ඔයගොල්ලන්ට පුළුවන් මේ වොච් එක ඔයගොල්ලන්ට ගන්න ඕන නම් ලංකාව වන තැනකට ඩිලිවර් කරනවා. ඔයගොල්ලන්ට ගන්න ඕන නම් කෝල් එකක් දාලා ඔයගොල්ලන්ට ඕඩර් කරගන්න පුළුවන්. රයිට්, එහෙනම් තවත් මේ වගේ ලොත් වීඩියෝ එක හැමෝටම සුබ දවසක්.